මෙන්න මේ ආකාරයට බෑග් එක හැදෙනවා. ටිචෝ 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 ටිචෝකෝ. දුබායි ලංකාවට යන්නයි යන්නේ. YouTube වීඩියෝ වල අපි මේව ලොකු ලයන් එක තියෙනවා. මේ චූටි කිට් කැට්, චූටි ලයන්. එනට උදව් කරන්න. ඔන්න. හෙලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් බඩු ටික තමයි තියෙන්නේ, ලොකු දෙයක් නැහැ. මේ අපි බලමු මොනවද අපි ගත්තේ කියලා. මොනවද? පැකට් එක පැකට් එක සෙට් තුනක් තිබුණා. ඩියම් ඩියම් එකයි. ඒකට තිබ්බෝ ෆස්ට්. ඉතින් අපි එහිඳා ඒකෙන් ටිකක් පොඩි පුර ගත්තා. මේ ගත්තේ ටික මම කරන්නේ රෙදි ගන්නවා. මොකද කිලෝ 30 කින් එක තියෙන ඉතින් බරමයි නැහැ. යා ගන්න ඉතින් අපිට කන්න හිතෙනවා. චීස් ටික ෆ්‍රිජ් එකට දානවා. මේවා මොනවද ඒ තියෙන? ඔෆර් බලලා තමයි ගත්තේ. මොකද දැන් මේකේ අරුන්ටත් දෙන්න තියෙනවා, මටත් තියෙන, තව කෙනෙකුටත් බඩු ටිකක් ගෙවන්න තියෙනවා. ඒ ඔක්කොටම තියෙන කිලෝ 30යි. ඉතින් මාර අමාරු වැඩේ කරගන්න. ඒත් දැන් මේක දිගහැරියා. හැබැයි මේ 30ටත් මැනේජ් කරලා ගත්තවනේ. අපි බැලුවේ ගොඩක් ඔෆර් වලින් අඩුවට ගන්න පුළුවන්. හැබැයි ටිකක් බඩු ගණන් ගිහිල්ලා මේ දෙන්නේ. කොච්චර ගිනිච්චත්, කොච්චර ගෙනවත්, කොච්චරද කෑවත් එපා නොවෙන චොකලට් ටොෆි පිරුණු ලෝකයක්. ඉතින් මේ එකම දේ තමයි. ඉතින් දැන් මේ පාර එක බෑග් එකයි පුරවන්නේ. මොකද දිල්ලි විතරයි යන්නේ. ඔයාලා අම්මට ගත්තකෝ ඩාර්ක් චොකලට්. ඒ මේවා ඊට පස්සේ මොනවද? ඇට. ඊට පස්සේ චීස්. අම්මා නම් ගෝවා ගේන්නත් එපා කියලා. පස්සේ ක්‍රීම්. පස්සේ මේ වගේ සෙට් එකක් තියෙනවා ගයිස්. මේ අපි හදිසියෙන් කරන්නේ, රෑ ආව ගමන් මුකුත් නැහැ, ප්‍රිපරේෂන් නැහැ. මේ වගේ දඩබඩ ගාලා, ටක් ගාලා බඩු ටික ගත්තා. දැන් බඩු ටික පැක් කර ගන්න. මොකද එතකොට ඉන්නට ලේසි. චොකලට් ලෝකෙක තනි වෙලා දැන් මේවා මෙයා ගිනිච්චට දැන් මෙයා ගෙදරට දෙනවට වඩා භාගයක් අයිත් දන්නේ. දැන් මේදී මම බැලුවේ මෙයා කඩලා දානවද නැත්තම් මොකද හිතන්නේ? මෙහෙ පිටිම දානවද? ලේසිනේ කඩලා. දැන් මේ කඩලා කරකින් එතන පොඩි බරක් සේව් වෙයි නේද? බර සේව් කරගන්න පුළුවන් වාට. අය රටේදි වගේ නම් බෑ. හැබැයි ඉතින් මේ ටික දැන් යන්නේ අරුණගේ ගෙදරට. ඉන්න මේ ටික වෙනම මම පැක් කරගන්න ඕන. ඒ ටික අපේ ගෙදරට යන හින්දා පැක් කරන්න ඕන. මේ ටික මම බැලුවේ මේ ඇත්තටම තුන් දිනකට බෙදන්න පොඩි තමයි ගත්තේ. දැන් ඒ කොටසක් අයින් කරා. දාගමු. මොකද දැන් ලොකු වෙලාවකුත් නැහැනේ රෑ වෙන හින්දා. ඔව්. මේ මොකද ඔය ගලව ගලන ලොකු ටොපි නැති හින්දා මං හිතන්නේ මේක මෙහෙමම දාගත්තා නම් අපිට ලේසියිනේ. ලේසි. මම මොකද කරන්නේ? ෂොපින් බෑග් එකේ දානද කෙල්ප් බෑග් එකේ දානද? කෙලින්ම දාමු. ඉතින් ඔක ලොකු ප්‍රමාණයක් නැති හින්දා ඔයාලට මම හිතන්නේ ඉවර කරන්න පුළුවන්. එහෙනම් චීස් එක මේක දාමු. බෑග් දෙකකට දාමු. මේ අපේ අම්මගේ අර ඩාර්ක් චොකලට් එක තියන්න උදින්ම නැත්තම් මේ අම්මා බලයිකෝ කියලා. අපේ සුදු අපේ ජූටි අම්මා මේ ඩාර්ක් චොකලට් වලට ආසයි. ඉතින් අම්මට ගත්ත ඩාර්ක් චොකලට් මේ වගේ දැන් බෑග් එකක් බෑග් එකේ මට කියන්නේ චොකලට් මේ ලීක් වෙනුනේ. චොකලට් ලීක් වෙනවා කොහෙද? චොකලට් ලීක් වෙනවා. දිල්ලි වැඩේ දුන්න දැනුත් එකපාරක් එයා හරි ආසයි වගේ වගේ. ඉන්නේ නිවියා ක්‍රීම්. නිවියා ක්‍රීම් මේ දෙකම එකට ගත්තේ ඔෆර් එකක්. ඊට පස්සේ මේ මික්ස් හදු. ඊට පස්සේ මේ තියෙන්නේ මේත් බුන්ටිනේ, බුන්ටි ස්පෙෂල් ඔෆර් එකක්. තියෙන්නේ බුන්ටි පොඩි පොඩි පැකට් පොඩි සයිස් ඔෆර් එකක්. මේ ඇතර මාර මහන්සි වැඩ කළා කියලා ඊට පස්සේ වෙලාවක් නැහැ. මන්ට බැලුවේ හදන්න ඕන. මේ බැලුවේ ටොපි බෑග් මම කලින් එකක් දැම්මා. මේ තියෙන තව ටොපි බෑග් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ටැබ්ලරෝන් පොඩි එකක් නේ. ඊට පස්සේ තව දින ෆෙරේරෝ එකේ චොකලට්. චොකලට් ෆෙරේරෝ චොකලට් නේ. ඊට පස්සේ ඩාර්ක් චොකලට්. ඊට පස්සේ මේක හේසල්නට් එකේ තව ස්පෙෂල් එකක් නේ. ඊට පස්සේ
මම ගත්තා පීනට් බටර් එක. ඇස් පොඩි ඔලිව් ඔයිල් බෝතල. ඊට පස්සේ මේ තියෙන්නේ ඩිලයිට් චොකෝ බිස්කට්. ෆයිනලි මේ අට වර්ග තුනක්. මේක දිනන කජු, වෝල්නට්, ආමන්ඩ්. තුනම කීයක් දෙන්නේ ඔකෝන? මේ තුනම 23ක් වුණා ඩිලා. මේ ඔයා මොකද අර චොකලට් එකක් හංගගෙනින්? මේක හංගන්නේ. ඒක මං කාපු එක. අඩුක් කරගෙන යන්නේ බෑග් එක. එතනම මම මේ බොක්ස් වල දාලා හැම කරනවා. අඩුක් කර කරන්නේ නම් ටයිම් නෑ. මම හිතනවා පරිස්සමට ඇයි කියලා මම මේ පැත්තේ කෝකටත් කියලා තියෙනවා. දෙල්නි පරණ හැඳුන් ටිකක් හොයාගෙන නෑ මම ගෙනිහැදුවා. හා හා. කෝකටත් කියලා මම කියනවා. මේක. පස්සේ මේ තියෙන ජාක් චොක්ලට්. මේ වගේ හැමදේම ඉතින් අර බලලා ගන්න ඕනේ. චිප්ස් ලෝකයක්. චිප්ස් ලවර්ස්. චිප්ස් ලවර්ස් ලා ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මගේ ෆේවරිට් එක. මම හරියටම මේක කඩන්නම්. මේ වගේ තියෙන චොකෝ සෑන්ඩ්විච්. වාව්. ස්ට්‍රෝබෙරි සුපර් ෆ්ලේවර්ස් තියෙන ටොපි. මෙන්න මේ ආකාරයට බෑග් එක හැදෙනවා. ඒක අපි මොනක් කරනවද? මේ මොනවද බලන්න? පොඩි ළමයි. මේ වෙනස්. වාව්. මේවා ඔයගොල්ලෝ දැකලා ඇති මගේ කලින් අපේ YouTube වීඩියෝ වල අපි මේවා ලොකු ලයන් එක තියෙනවා. මේ චූටි කිට් කැට්, චූටි ලයන්, චූටි 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 චොකෝ. දුබායි, ලංකාවට යන්නයි යන්නේ. මට තියෙන ඊගා ප්‍රශ්න විතර කිලෝ කීයක් තියෙනවද කියලා. මගේ අතේ ගෙනින බෑග් එකක් තියෙනවා. මම හිතන්නේ මේ පාර ගෙන එකගෙන හැම රමාර වේග් ගන්න ඕනේ. අමාරු නේද? අපි දැන් ඉතල පාර බලන්න බැරි නේද? පාර බලමු. ඕන දැන් චන්දියත් ඇවිල්ලා ඉන්නේ. අපි බලන්න හදන්නේ බාර. එනරි උදව් කරා. ඔන්න. පපි. යා. කීයද? කිලෝ 27යි. ඒ කියන්නේ තව තුනක් පුළුවන්. ඉතින් ඔය වෙනකොට මන්න හිතා රිලැක්ස් ගන්න. ඒක බර කිරන්න හේතුව ඔයගොල්ලෝ අනිවාර්යෙන් බෑග් එක අරන් යන්න දෙන බර ප්‍රමාණය ඒගොල්ලෝ 32යි. සාමාන්‍යයෙන් 30 40 තිබුණත් 32යි. අනිත් 10 වෙන විදියකට යන්න ඕනේ. ඒක හින්දා ඒක ස්ටෑන්ඩඩ් බරක්. ඒක මතක තියාගන්න. හදිසි හරි වැඩි වුණොත් වෙන්නේ ඔයගොල්ලන්ට ඒගොල්ලෝ එයාපෝට් එකේදී කියනවා අයින් කරන්න කියලා. ඉතින් ඒක ඔළුවේ තියාගන්න බර කලින් කිරලා මේ වගේ මැනේජ් කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට පොලිමේ ඉදලි වුණාට පස්සේ ඒගොල්ලෝ ආයි කියනවා යන්න. එහෙන් බර වෙනස් කරගෙන බෑග් වෙනස් කරගෙන ඉන්න කියලා. එතන පොඩ්ඩක් කරදරයි. ඊට වඩා ලේසි නේද පුතේ? මෙන්න මේ වගේ බර දෙපාරක් තුන් පාරක් චෙක් කරලා වෙරිෆයි කරගෙන යන එක. යස්. ලෙට්ස්. ඔන්න ඔය විදියට අපි ආයි බලමු. කම්. වාඩ්. නේද පුතේ බලන්න. කම්. ස්ටෑන්ඩ්. කම්. වාඩ්. 2. 3. දැන් නා හරියට එනිය ගන්න. දැන් ගන්න බෑ 3 යේ සියත හරි එහෙනම් වීඩියෝ එක ඉවර කරනවා බයි බයි අනිවාර්යෙන් බර මතක තියාගන්න ගයිස් ඒක ගොඩාක් වැදගත් දෙයක් බර කියන දේ මොකද ටිකට් එක ගහලා තියෙන එක බලලා ඊට වඩා මේ එතනට එයාපෝට් එකේදී බර කිරන්න යනවට වඩා කලින් කිරාගෙන මේ වගේ පොඩි තරහදියක් ගෙනහැරලා තියාගන්න ඉසි මොකද වාරිතරම ලංකාවට යන කෙනෙක්ට හරි ලෙවොන් මොනවද මේ බොස් ඇවිල්ලා තියෙන්නේ අපි වීඩියෝ එක ඉවර කරන්න වෙලාව හරි එහෙනම් සියලු දෙනාට ජය වේවා.